හෙට සහ අනිද්දා දිනවලදී ඉන්දියන් ඔයිල් සමාගමෙන් ලංකා විදුලි බල මණ්ඩලයට ඍජුවම තෙල් මිලදී ගැනීමට හැකි බව විදුලි බල මාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. IOC එකනොත් ඍජුවම විදුලි බල මණ්ඩලයට තෙල් ගන්න ලෑස්ති කරලා තියෙනවා. සමුදා ගහරුව දෙනකොට IOC තෙලුත් අපිට ගන්න පුළුවන් වෙයි. විදුලිය විසන්ධිකරණයකින් තොරව පවත්වාගෙන යන තමයි අපි කටයුතු කරන්නේ. ඒක තමයි ජනාධිපතිතුමා අපිට කියලා තියෙන්නේ. විදුලි බල මණ්ඩලය ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ. තෙල් සංස්ථාවත් ඒ අනුව කටයුතු කරනවා. ඊට අමතරව තෙල් සංස්ථාව අපිට අවසර දීලා තියෙනවා. ඍජුවම තෙල් ගේනවා නම් ඒ ගේන. ඒ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. විදුලිය සැපීම පිළිබඳව පවතින අර්බුදය තවදුරටත් උග්‍ර වූ හොත් ඊට පිළියමක් ලෙස විදුලිය මිලදී ගැනීම සඳහා පෞද්ගලික බලාගාරවලින් ඇස්තමේන්තු කැඳවා ඇති බව විෂය භාර අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සඳහා මේ වනතෙක් කිසිදු ඉල්ලීමක් සිදු කර නැති බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසන්නේ. මේ අතර උසස් පෙළ විභාගයේ පවත්වන කාල සීමාව තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙස අදාළ අංශවලට දැනුම් දී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. දැනට සස්පල විභාගය පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කරලා තියෙනවා. මගේ ඉල්ලීම විදුලි කප්පාදුවක් විභාග වෙලාවේ සිදු නොකරන ලෙසයි. මේ අතර විදුලිය කප්පාදුවකින් තොරව සපේන බවට වෙන සහතිකය මේ මොහොතේ ලබා දීමට අපොහොසත් වී ඇත්තේ බලාගාර සඳහා අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් සැපීමට නොහැකි වීම මත බවයි ආනන්ද පාලිත මහතා පවසන්නේ. තා පැහැදිලිව තියෙන බිඳ වැටි. ඇමතිවරයා මම නෙමෙයිනේ බලශක්ති ඇමති මීය කිව්වනේ කැපෙනවා කියලා බල එතුමාගෙන තාප විදුලිය මදුලු. එතුමා කොහොමද මදි කියන්නේ? තමන්ගේ විෂය දන්නේ නැහැ ගබඩා කරගන්න පුළුවන් ඉන්ධන ප්‍රමාණය. දැන් ඉන්ධන තියෙන දින 6ට ඇමති කියනවා. විදුලි බල මණ්ඩලයේ ජලාශ ඉඳනවා කියලා ඇමතිතුමා ජනවාරි ඉල්ල මාර්තු ප්‍රේරණකන් දන්නවනම් බලශක්ති ඕනේ කියලා දන්නවනම් ආරක්ෂිත තොග ගේන්න ඕන. අර්බුදේ උග්‍රයි බරපතල් උග්‍ර වෙලා තියෙන ලෝක අර්බුදේ නෙමේ ලංකාවේ ඇමතිවරු තමන්ගේ භූමිකාව විට කරන්නේ නැතෝ විදේශ රටවල ගැත්ත වෙලා කොමිස් නියෝජිත වෙලා රට පාවා දීම යටි සූත්‍ර න්‍යාය ක්‍රියාත්මක කිරීමයි මේකට බලපාලා තියෙන්නේ. තවත් බලශක්ති ඇමතිව තියා ගන්නවනම් ආණ්ඩුවට ඉතින් බල්ලගෙනුයි කොක්කගෙනුයි වචනහ තමයි ඉඳ වෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.